නොවැම්බර් මාසේ 5 වෙනිදා කතානායකතුමන් පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරමින් පවතිනවා. මේ වෙනකොට ජනාධිපතිවරයා සඳහා අවශ්‍ය කරන අවකාශ ලබා දීලා තිබෙනවා, කැමැත්ත පළ කරලා තිබෙනවා. ඒ සම්බන්ධව ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් මීට සුළු මොහොතකට ප්‍රකාශයට පත් කරා. ඒ වගේම 5 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදු සංධානයක අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කොටුවේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා වාද වෙනවා. ඒ වගේම 113 ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේකට පාර්ලිමේන්තුව පුරාම. ඒ 113 මේකට සරල සම්පූර්ණ කළ ඉවරයි. 113ට එහා ගිය බලයක් සහිත පාර්ලිමේන්තුවක් ඉදිරියට ස්ථාපිත වෙවි. ස්ථාවර ආණ්ඩුවක් මේ රටට ජාතියට වග කියන රටේ ස්වයංක්‍රීයභාවය ආරක්ෂා කරන ස්ථාවර ආණ්ඩුවක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තිරිසන් ජයපතිර ප්‍රධානත්වයෙන් පිටවීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තිබෙනවා. අපි දැක්කා විවිධ තැන්වල එක්සත් ජාතික පක්ෂයේ සමාජජාල ක්‍රියාකාරකීන්, ජනතා විමුක්ති පෙරමුණේ සමාජජාල ක්‍රියාකාරකීන් සහ විවිධ පිරිස් විවිධ ආකාරයට කතා කරලා තියෙනවා. අනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හැදිරෙන නවතාවක් සිකුරාදට දුරුම් දෙනවා කියලා චම්පික රණවක ඇමතිවරයා මේ සම්බන්ධව ඊයේ ප්‍රකාශයක් කරා. චම්පික රණවක ඇමතිවරයා ඊයේ ප්‍රකාශ කරනකොට අපට හිතුනේ මුස්ලිම් කොංග්‍රසයත් එතුමන්ලගෙන් ඈත් වෙලා වගේ තමයි එතුමා කරව ප්‍රකාශයත් අපට තේරුනේ. ඒ කොහොම වුණත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 22 අග්‍රාමාත්‍යවරයා හැටියට මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ට වැඩ බාරගෙන ඉවරයි. ඒ හින්දා සැප්තැම්බර් නම්බර් මාසේ 5 වෙනිදාට ඔබට බලා ගන්න පුළුවන් 113 සංවිධානය එහා ගිය ආණ්ඩුවක් ස්ථාවර ආණ්ඩුවක් රටේ ස්ථාපිත වෙනවා. අපි ආරාධනා කරනවා එදිනට විශේෂයෙන් කොළඹට තමන්ගේ හයිය ශක්තිය පෙන්වන්න. මේ රටේ ස්වයංක්‍රීයභාවයට අරුත දෙන ඕනෑම බලවේගය මේ රටේ ජනතාව නැගිනවා කියන එක පෙන්වන්න අපි ජනතාවක් හැටියට කොළඹට ඇවිල්ලා මේ හයිය පෙන්ව යුතුයි කියන තර අපි ඉන්නවා. එනදා සංවිධානාත්මක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. කොහම වුණත් කියන්න තියෙන්නේ 113ට වැඩි එහා ගිය බලයක් සහිත පාර්ලිමේන්තුවක් ස්ථාවර පාර්ලිමේන්තුවක් පස්සේ විතර අනිවාර්යයෙන්ම ස්ථාපිත වෙනවා.